අයිබුවන් සූදාසනක් වේවා රට දකින පිටු අතර පතරමේන්තුවත් එක්කයි ඔබ අද සම්බන්ධ වෙන්නේ. අපි සුදානම් දිනුෂත් මමත් දෙදෙනත් එක්ක අද දවසේ පුවත්පත් පිළිබඳව තොරතුරු උත්තරගෙන එන්න. ඒ වගේම තමයි මේ දිනවල වැඩි වශයෙන් කතා බහ කරන ප්‍රධාන මාතෘකා සම්බන්ධයෙන් අපි ඔබව දැනුවත් කරන්න සූදානම් වෙනවා. ලෝකේ තත්ත්වය මොනවාද කියලා හොයාගෙන යන්නට ඕන දිනුෂ. මොකද ලෝකයේ පිටිපතව ගත්තාම කොවිඩ් වෛරසය කොයිතරම් පැතිරීමක් තියෙනවද? ඇමරිකාවට මේ කොහොමද බලපෑම් ඇති වෙලා තියෙන්නේ? අනිත් රටවල් වලට මේ කොහොමද බලපෑම් ඇති වෙලා තියෙන්නේ? ඒ වගේම තමයි අපේ රටේ මර්ධනය සහ අපේ රටේ කලමනාකරණය කොහොමද සිද්ධ වෙලා තියෙන්නේ කියලා දවසින් දවස අපි යාවත්කාලීන කරගන්නවා. ඒ තුලින් අපිට පුළුවන්කම තියෙයි ඉස්සරහා හරියට සැලසුම් කරගන්න. ලංකාදීප දිවයින මේ පුවත්පත් ගණනාවක් ගත්තට පස්සේ පුවත්පත් ගණනාවක අද ප්‍රධාන ප්‍රවෘත්ති සැලකුවාම ටිකක් වෙනස් ප්‍රවෘත්ති තමයි සඳහන් වෙන්නේ. සාමාන්‍යයෙන් පහුගිය දිනවලදී එකම ප්‍රවෘත්තිය තමයි හැම පුවත්පත්කම මුල් පුවත විදිහට තෝරගත්තේ. අපි මේ සියල්ලද ඔබට ඉදිරිපත් කරන්න සූදානම්. දිනුෂ ගුඩාගොඩගේ සූදානම් අද ලෝක තත්ත්වය ගැන කතා කරමු. බුද්ධික වික්‍රමාදරගේ ඉල්ලීම පිට අපි ලෑස්ති හැම කතා කරන්න දස කෝටි මේ හිනා වුණාට 1,082,59,691 දෙනෙක් කෝවිඩ් ආසාදිතයන් වාර්තා වෙනවා අද උදේ පාන්දර වෙද්දී. මරණ 23,76,629යි ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත අනුව එහෙම වාර්තා කරන්නට පුළුවන්. එතකොට ලංකාවේ තත්ත්වය කෙබඳුද කියලා ලංකාවේ තත්ත්වය අපි වාර්තා කරන සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ වෙබ් අඩවිය හරහා ඔවුන් යාවත්කාලීන කරනවා. 11 වෙනිදා ඊයේ රෑ 10:02 යාවත්කාලීන කරන අන්දමට 73,116 දෙනෙක් කෝවිඩ් ආසාදිතයන් ලංකාවෙන් වාර්තා වෙනවා. හැබැයි රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 6,526යි. ඊයේ දවසටත් 942 දෙනෙක් ආසාදිතයන් හැටියට වාර්තා වෙනවා. මේ 900 ඉලක්කම පන්නපු මගේ මතකයේ නිවැරදි නම් බුද්ධක මේ තුන්වෙනි අවස්ථාවේ 942ක් වාර්තා වෙනවා. හැබැයි 66,211 දෙනෙක් සුව වෙලා ප්‍රතිකාර ලැබලා පිටව ගිහිල්ලා තිබෙනවා. මරණ 379ක් වාර්තා වෙනවා. දැන් බුද්ධික මේ තත්ත්වයත් එක ගත්තාම ලෝකේ කොතනද තියෙන්නේ ලෝකේ ආසාදිතයන් කොයි ප්‍රමාණයක් ඉන්නවද කියලා වාර්තා වෙද්දී අද පෙබරවාරි මාසයේ 12 වෙනිදා 1820 පෙබරවාරි මාසයේ 12 වෙනිදාවක තමයි අර පහනක් අතින්ගත් කාන්තාව ලේඩි විත් ද ලෑම්ප් ෆ්ලොරන්ස් නයිටින්ගේල් උපත ලබන්නේ. ෆ්ලොරන්ස් නයිටින්ගේල් කියන කරුණාවන්ත දයාබර හදවතක් ඇති කාන්තාව බ්‍රිතාන්‍ය ෆ්ලොරන්ස්හිදී උපත ලබන්නේ 1820 අද වගේ දවසක. ඒ නිසා අද දවස ලෝක හෙද දිනය හෙදි දිනය විදියට ලෝකයේ සමරනවා, අපි සමරනවා. ලංකාවේ කෝවිඩ් ආසාදිතයන් ප්‍රමාණය වැඩි වෙද්දී, ලෝකයේ කෝවිඩ් ආසාදිතයන් ප්‍රමාණය වැඩි වෙද්දී අපි ගෞරව කරනවා මේ මොහොත වෙද්දිත් අඛණ්ඩව දිවාරෑ නැතිව සේවය කරන හෙදි සියල්ලන්ටම. ඒ ෆ්ලොරන්ස් නයිටින්ගේල් ප්‍රතිඥාව ලබා දීලා අදටත් තමන්ගේ සේවයට එහා ගියපු, තමන්ගේ රාජකාරියට එහා ගියපු සේවාවක් කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට අපි කෘතවේදීත්වය පළ කරන අද දවස මේ මොහොත හේතුවක් බවට පත් කරගන්නවා. ඒ විතරක් නෙවෙයි, ෆ්ලොරන්ස් නයිටින්ගේල් කියන මේ පහනක් අතති කාන්තාව බිහි වෙන්නේ අර්බුදයක් එක්ක. යුද්ධයෙන් පීඩාවට පත්වෙන සෙබළුන්ට සහනයක් දෙන්න, ඔවුන්ට ප්‍රතිකාර කරන්න ගිහිල්ලා තමයි කැපවීමත් එක්ක තමයි ලෝක ප්‍රකට වෙන්නේ. ඒ නිසා මේ අර්බුදකාරී අවස්ථාවේදීත් ඔබට ඔබේ දයාබරභාවය ලෝකයට ප්‍රකාශ කරන හොඳ අවස්ථාවක් උදා කරලා දීලා තියෙන කාරණාවත් අපි මිනිස්සු විදියට දවසක් ආරම්භ කරද්දී සිහිපත් කරගන්න එක වටිනවා. අපි පහුගිය කාලේ කතා බහ කරපු දේවල් එක ගත්තට පස්සේ කාල් මාක්ස්ගේ කියමනක් මතක් වුණා. අපි එතනින් ප්‍රධාන ප්‍රවෘත්ති වලට යන්න සූදානම්. ඉතිහාසයේ පුනරාවර්තනය වේ මුලින්ම ඛේදවාචකයක් ලෙස, ඊළඟට දෙවනුව විහිළුවක් ලෙස. පාස්කු ප්‍රහාරය, දැන් කොවිඩ් අර්බුදය, මේ සියල්ල ගත්තහම ඉතිහාසය පුනරාවර්තනය වේ මුලින්ම ඛේදවාචකයක් ලෙස, පසුව දෙවනුව විහිළුවක් ලෙස. මේ අපි ගන්න විදිහත් එක්කයි තීරණය වෙන්නේ. අපි යම් ප්‍රධාන පුවත්පත්වල මුල් පුවත් වෙත. මුලින්ම දින මින පුවත්පතටයි ඔබ අවධානය යොමු කරන්නේ. මහකන්නේ වීගන්න කෝටි 1,665 මෙහෙම දින මින පුවත්පත වාර්තා කරනවා. සම්බා වී කිලෝවට රුපියල් 52ක්, නාඩු වී කිලෝවට රුපියල් 50ක්, සුළු මධ්‍ය මෝල් හිමියන්ට 9. මහින්ද අලුත්ගෙදර මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ අද දින මින පුවත්පතේ මුල් පුවත. බුද්ධික කිව්වා වගේ ඉතිහාසයේ සිද්ධ වෙච්ච දෙයක් ආයි සිද්ධ වුණොත් ඒක එක්ක ඛේදවාචකයෙන් කෙලවරෙන්නේ, එහෙම නැත්නම් ඒක හාස්‍යයක්. ඒ නිසා
පාස්කු ප්‍රහාරය නැවත වතාවක් සිදු වෙන්න බෑ එවැනි විනාශයන්. ඒ නිසා කාදිනල් හිම්පන් වහන්සේ ප්‍රකාශ කරනවා මේක තවත් බලාගෙන ඉන්න බෑ. පාස්කු ප්‍රහාරයට නීතිය ඉටු නොවුනොත් ප්‍රහාරකයන්ට එරෙහිව නීතිය ඉටු නොවුනොත් ජාත්‍යන්තර අධිකරණයට යනවා කියලා උන්වහන්සේ කරන ප්‍රකාශය අද ඉෂාර රත්නකාර වාර්තා කර සිටිනවා. විශේෂයෙන්ම මාධ්‍යවේදියෙක් අහන ප්‍රශ්නයකට තමයි උන්වහන්සේ මේ අදහස ඉදිරිපත් කරන්නේ. ඒ කියන්නේ මේ අධිකරණ ක්‍රියාමාර්ග හරහා පාස්කු කොමිසම හරහා සාධාරණ ඉටු නොවුනොත් මොකද කරන්න කියලා උන්වහන්සේගෙන් ප්‍රශ්නය අහද්දී තමයි උන්වහන්සේ කියන්නේ ලංකාව තුළ මේකට සාධාරණ ඉෂ්ට නොවුනොත් අර රතුපල සමත මේක හැංගුවොත් ජාත්‍යන්තරයට පවා යන්නට සූදානම් කියලා උන්වහන්සේ සඳහන් කරනවා. පාස්කු ප්‍රහාරය පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවැත්වූ විමර්ශනයේ අඩුපාඩු තියෙනවා. ඒ අඩුපාඩු මකා ගැනීමට යම් යම් ක්‍රමවේදයන් මා අනුගමනය කරමින් සිටිනවා. කෙසේ හෝ යම් යම් දේවල් සත්‍යතාවය අපි සොයාගත යුතුමයි. ජනාධිපති කොමිසමේ වාර්තාවේ පිටපතක් අප වෙත ලබා දෙන්න කියලා ජනාධිපතිවරයාගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. එවිට අපේ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් සොයාගත හැකි. මේ සිද්ධියෙන් බැටකාපු බොහෝ දෙනෙක් මා දිහා බලාගෙන ඉන්නවා. ඔවුන්ගේ සිතට සැනසිල්ලක් දායක වචනයක් එහෙම නැත්නම් ඔවුන්ගේ සිතට සැනසිලි වචනයක් පිට කරන තුරු ඔවුන් මා දිහා බලාගෙන ඉන්නවා. ඒ නිසා අපිට මේක බලාගෙන ඉන්න බෑ කියලා උන්වහන්සේ සඳහන් කරද්දී තවත් ආන්දෝලනාත්මක කාරණාවක් පිළිබඳ උන්වහන්සේ අදහස් පළ කරනවා. ජාතික පුවත්පත් කිහිපයකම විශේෂයෙන්ම මේ කාරණාව සඳහන් කරලා තිබුණා. ඒ තමයි මේ විවිධ කල්ලි බිහි වෙනවා. කාලෙන් කාලට පාස්ටර්ල කියලා තමන්ම කියාගන්න කණ්ඩායම් තැනින් තැන බිහි වෙලා රටේ ප්‍රවීණයන්, කෘතහස්ස කලාකරුවන්, ක්‍රීඩකයන්, ව්‍යාපාරී ආදී පිරිස් ඉලක්ක කරගෙන සංවිධානාත්මක යම් යම් ක්‍රියාපිළිවෙත් තුළින් ජන සමාජය නොමග යවන්න උත්සාහ ගන්නවා. හැබැයි මේ පුද්ගලයන් සම්බන්ධව මා මුලින් මම පැහැදිලිව ප්‍රකාශ කරන්න කැමති මේ පාස්ටර්ල සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් සමග ශ්‍රී ලංකා රදගුරු මණ්ඩලයේ ප්‍රමුඛ රෝමානු කතෝලික සභාව වන අපි කිසිදු සම්බන්ධයක් නැති බව කියලා කාදිනල් හිම්පන් වහන්සේ කරන ප්‍රකාශය අද ජාතික පත්වත්වල ප්‍රධාන සිරස්වල අතරේ වාර්තා කර සිටිනවා. අද ලංකාදීප පුවත්පතේ මුල් පුවතට යන සුදනම් ආණ්ඩුවේ ඉඳන් විපක්ෂයේ වැඩ බෑ. එහෙමයි ලංකාදීප මුල් පුවත ඉදිරිපත් කරන්නේ. ආණ්ඩුවේ ඉඳන් විපක්ෂයේ වැඩ බෑ. ආණ්ඩුවේ පක්ෂ අටක නායකයෝ විමල්ගේ ගෙදර ප්‍රධාන පුවත කොටස් දෙකකට කඩලා ලිපි දෙකක් විදිහට ඔවුන් ඉදිරිපත් කරලා තියෙන්නේ. පසුපෙළ මන්ත්‍රීහු සාමූහික වගකීම කියා දෙති ආණ්ඩුවේ ඉඳන් විපක්ෂයේ වැඩ බෑ කියලා. මන්ත්‍රීවරුන්ගේ ඡායාරූපයකුත් එක්ක ආණ්ඩු පක්ෂයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ නවක මන්ත්‍රීවරුන්ගේ මාධ්‍ය හමුවක් බත්තරමුල අපේගම් පරිශ්‍රයේදී පැවැත්වුණා. එහිදී මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා අදහස් දක්වන අවස්ථාවේ ඡායාරූපයක් තමයි පළ කරලා තියෙන්නේ. ආණ්ඩුවේ වගකීමද විපක්ෂ වගකීමද ඉටු කළ යුතු විපක්ෂ වගකීමද ඉටු කළ යුතු බවත් ආණ්ඩුවේ සිට විපක්ෂයේ වැඩ කළ නොහැකි බවත් ආණ්ඩුවේ පසුපෙළ නවක මන්ත්‍රීවරු ඊයේ ප්‍රකාශ කරා කියලා සඳහන් කරනවා. එහෙමම තමයි එතනම ආණ්ඩුවේ පක්ෂ අටක නායක විමල්ගේ ගෙදර කියන ප්‍රවෘත්තිය වාර්තා වෙනවා. ආණ්ඩුවට සම්බන්ධ දේශපාලන පක්ෂ අටක නායකයන් ජාතික නිදසුනේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරෝෂ මහතාගේ කොළඹ හත පිහිටි නිල නිවසේදී ඊයේ පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් පවත්වලා තියෙනවා. ඒ සාකච්ඡාවේ ජාතික නිදසුනේ නායක විමල් විරෝෂ පියතුරු හෙළවුරුමේ නායක උදේ ගම්මන්පිල ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේ කම්දාය ශ්‍රී ජයසේකර යුතුකම සංවිධානයේ සභාපති ගිවිඳු කුමාරතුංග ලංකා සම සමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතරණන සහ එක්සත් ජාතික පක්ෂයේ එක්සත් මහජන පක්ෂයේ තිරන් අලසන මැතිඇමතුරු ද සහභාගි වුණා කියලා තමයි සඳහන් වෙන්නේ. අපේ ජනබල පක්ෂ නායක අතුලිය රත්නහිමියන්ද මේට සහභාගි වුණා කියලා සඳහන් වෙනවා. කාගේවත් වැරදි හොයන්න වෙලාවක් නැහැ. මතවාද ඇතත් නැතත් එකට වැඩ කරන්න සූදානම්. පොහොට්ටුව නවක මන්ත්‍රී එකමුතුවේදී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා විශේෂයෙන් සඳහන් කරලා තිනවා. ඒ වගේම තමයි කියන තරම් දේශපාලන අවුලක් නැහැ කියලා සංජීව එදිරිමාන්න මන්ත්‍රීවරයා ප්‍රකාශ කරලා තිනවා. මේ පිළිබඳව තමයි අද ලංකාදීප මුල් පුවත් වාර්තා කරන්නේ. දැන් ලංකාදීප කියද්දී පක්ෂ අටක නියෝජිතයෝ කියලා අද මවුබිම් පුවත්පත කියන්නේ විමල්ගේ ගෙදරට පක්ෂ 12ක නියෝජිතයෝ ගියා කියලා සහ හැබැයි අරුණ පුවත්පත වාර්තාවක් පළ කරලා තිබුණා මාධ්‍යවේදීන්ට එන්න කියලා තිබුණා හවස් වෙද්දිත් රස්සියාදු කළා කවුරුවත් අන්තිමට අදහස් දැක්වීමකින් තොරව පිට වෙලා ගියා කියලා පොඩි චෝදනාත්මක මුඛයෙන් සඳහන් කරද්දී මොබිම් පුවත්පතේ කිරුළපන චතුරදේශයන් ලියන ගීගේ වාර්තාවක් ප්‍රධාන සිරස්සලයක් හැටියට වාර්තා කරනවා. ඒ තමයි විමල්ට අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියක් තියෙනවා ජනපතිට පක්ෂයේ ඉහළ තනතුරක් තිබිය යුතුයි කියලා මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අබේතිස්ස ස්වාමීන් වහන්සේ කරන ප්‍රකාශය සතුරාගේ ඌමනාව පක්ෂය තුළ අභ්‍යන්තර ගැටුම් නිර්මාණය කිරීමයි මේ ගැන කවුරුත් අවධානය යොමු කරන්න ඕනේ. මහින්ද රාජපක්ෂ මහත්මයා පරිණත දේශපාලනඥයෙක් විදිහටත් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා පරිණත පරිපාලකයෙක්
විවේක බුද්ධියෙන් කටයුතු කරන්නෙක් ලෙසත් ආණ්ඩුවේ සිටින බහුතරයක් මැති ඇමතිවරු පරිණත දේශපාලනඥයන් ලෙසත් මේ ප්‍රශ්නය විසඳාගත යුතු අතර කිහිප දෙනෙකුගේ නසුරු කතා පසකලා රට හමුවේ පවතින අභියෝග ජය ගැනීමට සමගියෙන් කටයුතු කිරීම අවශ්‍යයි කියලා උන්වහන්සේ සඳහන් කරන බව මෝබිම් පුවත්පත ප්‍රධාන සිරස්සල හැටියට වාර්තා කරනවා. අපි දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්සලය රැගෙන යන්න සූදානම්. තාක්ෂණික කමිටුවේ අනුමැතිය එනතුරු කොවිඩ් සිරුරු භූම දාණයට ගැසට්ටුව ගහන්න බෑ. මෙහෙම කියන්නේ රාජ්‍ය ඇමතිනි වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ඇමතිනිය කටවචනට සීමා නොකර ගැසට්ටුව ගසන්න කියලා එස්.එම්. මරික්කා මන්ත්‍රීතුමා ප්‍රකාශ කරනවා. මේ කතාව තමයි අද දිවයින මුල්පුතට උන් තෝරගෙන තියෙන්නේ. කුෂාන් සුබසිංහ, රංජිත් ධර්මසේන තමයි මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ. කොවිඩ් වැළඳී මේ යන පුද්ගලයන්ගේ සිරුරු භූමදාන කිරීම සඳහා අවශ්‍ය ගැසට් නිවේදනය සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික කමිටුවේ අනුමැතිය ලැබෙන තුරු නිකුත් කළ නොහැකි බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් පාලන කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරා කියලා දිවයින පුවත්පත වාර්තා කරලා තියෙනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරන පරීක්ෂණ වලට මොකද වෙන්නේ? අධිකරණ තීන්දු මොන වගේ වෙයිද? චූදිතයන් හරියට හඳුනා ගනීවිද? වැඩිදිකරුවන්ට දැනුවම් දෙයිද කියලා බලාගෙන ඉන්නවා. වගේම මහබැංකු මංකොල්ලේ පිළිබඳවත් ජනතාව බලාගෙන ඉන්නවා. මහබැංකු මංකොල්ලේ පිළිබඳව මහේස්ත්‍රාත් අධිකරණයේ කටයුතු හමාර වෙලා ඒකේ උද්ෘත නීතිපතිවරයාට බහර දුන්නා. ඉන් අනතුරුව අද පුවත්පත් ජාතික පුවත්පත සියල්ලම ප්‍රධාන පුවත් හැටියට වාර්තා කරන කාරණාව අද පුවත්පත ප්‍රධාන සිරස්සලේ හැටියට ගෙනෙනවා. බැඳුම් කර නිකුත් කිරීමේදී කෝටි 5200කට ආසන්න බැඳුම් කර වංචා කළයි රවි අර්ජුන් ඇතුළු 11කට නඩු දමන්න කියලා නඩු විභාගයට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කරන්න කියලා නීතිපති අග විනිසුරුතුමන්ගෙන් ඉල්ලා සිටි බව බුද්ධිමාල් රුබේරු වාර්තා කර සිටිනවා. මේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිදු කළ විමර්ශන කටයුතු අවසන් කොට නීතිපතිවරයාට උද්ෘත යොමු කිරීමෙන් අනතුරුව හිටපු අමාත්‍ය රවි කරුණානායක ඇතුළු 11 දෙනෙකුට එරෙහිව මහාධිකරණයේ හමුවේ නඩු පැවරීමට නීතිපතිවරයා තීරණය කොට ඇතැයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනිය සඳහන් කර තිබෙනවා. එනව විතිකරුවන්ට එරෙහි නඩු විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ට්‍රයිල් ඇඩ්බා එකක් නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරට ඉල්ලීමක් කළ තිබෙනවා පත් කරන්න කියලා. හිටපු අමාත්‍ය රවි කරුණානායක, හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, පර්පචුවල් ට්‍රෙෂරිස් ආයතනයේ හිමිකරුවන්ට තමයි මේ 91 දෙනෙකුගේ නම් සඳහන් වෙනවා. මහජන බැංකුවේ සහ ඊට පස්සේ සේවක අර්ථ සාධක අරමුදලේ මේ ආයතන කිහිපයක පිරිස් පිළිබඳව සඳහන් කරනවා. රවි අර්ජුන් ඇතුළු 11කට නඩු දමන්න කියලා නීතිපතිවරයා ඉල්ලීමක් කරනවා. දිනමින පුවත්පතේ වාර්තාවක් ඉදිරිපත් කරන සුදනම්, කොවිෂීල්ඩ් එන්නතට WHO අනුමැතිය. මෙහෙමයි වාර්තා කරන්නේ දිනමින පුවත්පත. බුද්ධි කනුවරත්න මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ. භාවිතය සම්බන්ධයෙන් විවිධ රටවල් මතභේදාත්මක අදහස් පළවෙමින් තිබුණද ඔක්ස්ෆර්ඩ් ඇක්ස්ට්‍රනිකා කොවිෂීල්ඩ් කොරෝනා මර්ධන එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කරලා තියෙනවා. කොවිඩ් නව ප්‍රභේද සඳහාද මේ එන්නත භාවිතා කළ හැකි බවටත්, වයස අවුරුදු 65ට වැඩි පිරිස සඳහාද මෙම එන්නත නිර්දේශ කරන බවටත් ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරලා තියෙනවා. වයස්ගත පිරිස සඳහා මේ එන්නත නොදීමට යුරෝපා සංගමයේ රටවල් කිහිපයක් දැනටමත් තීරණය කර තිබෙන පසුබිමක ලෝක සෞඛ්‍ය සංවිධානය මේ නිර්දේශ කිරීම විශේෂත්වයක් කියලා සඳහන් කරනවා. ඒ වගේම තවත් ප්‍රවෘත්තියක් සඳහන් වෙනවා. දිනමින පුවත්පතේම ඉතිරි කොවිෂීල්ඩ් එන්නත් අවධානමේ සිටින ආර්ථිකයට දිරි දෙන්නන්ට කියලා සඳහන් කරමින් නුවන් කොඩිකාර වාර්තාවක් ඉදිරිපත් කරනවා. ඉතිරි කොවිෂීල්ඩ් එල්ලනතුත් ලබා දෙන්න කියලා කියන්නේ මෙරට ලැබී ඇති කොවිෂීල්ඩ් කොවිඩ් මර්ධන එන්නත් වගේ ඉතිරි එන්නත් පෞද්ගලික රෝහල් කාර්යමණ්ඩලවලට අවදානම් සහිත කණ්ඩායම්වලට සහ ආර්ථික වශයෙන් සක්‍රිය දායකත්වයක් දෙන කණ්ඩායම්වලට දීමට සෞඛ්‍යශි තීරණය කර තිබේ කියලා ප්‍රවෘත්තියක් දිනමින පුවත්පතේ වාර්තා කරනවා. අද මෞබිම් පුවත්පතෙන් අර කොවිඩ් 19 පිළිබඳ පුවත් ගොනුව උපුටා ගන්නවා. ඒ අනුව මෞබිම පුවත්පත වාර්තා කරන ආසාදිතයන් 66211ක් සුවයි කියලා. එන්නත ලබා ගැනීම සෞඛ්‍ය නීති කඩන්න දෙන ලයිසන් එකක් එහෙම නෙවෙයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක හරිත අලුත්ගේ මහත්මයා කරන ප්‍රකාශය, කොවිඩ් 19ට ලබා දෙන ඇස්ට්‍රාසිනිකා එන්නත ලබා ගන්න අයට එමගින් තමන්ට කැමති අයුරින් හැසිරීමට ලයිසන් එකක් ලැබෙන්නේ නැහැ. මුදික මොකද මේ එන්නත ලබා ගත්ත කියලා කියන්නේ රෝගිය වැළඳීමට තියෙන හැකියාව නැති කරනවා. එහෙම නැත්නම් මේ ඉන්ජෙක්ෂන් එක ගැහුවා කියලා එන්නත විද්ද කියලා ලෙඩේ හැදෙන්නේ නැහැ කියලා කොහෙවත් සඳහන් වෙන්නේ නැහැ. අවදාන මඩු කිරීම තමයි සිද්ධ වෙන්නේ. ඒ කාරණාව GMO එක අවධාරණය කරනවා. ඊට අමතරව පාසල් 48ක දරුවන් 95කට හා ගුරුවරුන් 3 දෙනෙකුට කොරෝනා, අනුරාධපුරයෙන් 439ක් හඳුනාගෙන
කෑගල්ලේ සමස්ස ආසාධිතයන්ගෙන් 1647ක් සුවාටට තෙල්දෙනිය ඩිපෝවෙනුත් ආසාධිතයෙක් 85 දෙනෙක් රත්නපුරෙන් ලයිස්සුවට අලුතෙන් එකතු වෙලා තියෙනවා. ජායල සභාපතිරත් කොරෝනා ජායල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරටත් කොරෝනා ආසාදිනේ වෙලා මධ්‍යම පළාතේ මරණ 48ක් 5484ක් රෝගී ලයිස්සුවේ බන්ධනාගාර සෝදිසි කිරීම කටයුතු යළිත් STF යටතටපත් කිරීමට කටයුතු කර තිබෙනවා. ගුරුවරයට කොරෝනා පාසල වැසි අහංගම ඉංජිලිනගේ වාර්තා කරන්නේ අහංගම කන්ද ප්‍රදේශයේ සිද්ධියක් යනුව තවමත් වැඩිපුරම රෝගීන් කරන වාර්තාවෙන්නේ කොළමින් කියලත් මවබින් පුවත්පත සඳහන් කරනවා. උපදෙස් පිළිනුගත් නිලධාරියන් 8 දෙනෙක් ස්වයන් නිරෝධාන්ට ලක් යවලා කියලා මල්වාන ප්‍රදේශයෙන් වාර්තා කරනවා සිද්ධියක්. අලව්ව සතිපොළ පොකුරේ දරුවන් දෙදෙනෙකු එක්ක ගුරුවරියක් පාර්ලිමේන්තු කොවිඩ් පොකුර ආශ්‍රිතයන් 20ක් දක්වා නිරෝධාන්ට ලක් කරන්න සිද්ධ වෙලා තියෙනවා. හේතුව පාර්ලිමේන්තු කොවිඩ් පොකුර නැගී කොවිඩ් තිබුණත් මෙරටට සංචාරකයන් 1682ක් ඇවිල්ලා ගල්කිරියාගම ආසාදිත සෙබළුන් ගණන 35යි ප්‍රතිකාර මධ්‍යස්ථානයකට පොලිස් නිලධාරීන් 72ක් යොමු කළා. සතිපොළ වසයි 60කට කොවිඩ් අලව ප්‍රදේශයෙන් වාර්තා වෙන්නේ. මොනරාගල දිස්ත්‍රික්කෙන් අලුතින් 5ක් කියලත් වාර්තා කර සිටිද්දී සිහි නැතිව සිටි කත පොසිටිව් කියලා හබරාදුව ඌරගස්කොඩ ප්‍රදේශයේ වසා තැබූ නිවසක අවුරුදු 71ක කාන්තාවක් සිහි නැතුව ඉඳලා ඈත් කොවිඩ් පොසිටිව් කියලා වාර්තා කරනවා මවුබිම් පුවත්පත. අද දිනමන පුවත්පතේ තවත් වාර්තාවකට යන සුදනම් අගමැතිතුමා ඉතාමත්ම වැදගත් රාජකාරියක් සිද්ධ කරලා තියෙනවා මේ වෙලාවේ. රටේ ඕනෑම අභියෝගයක් හමුවේ මුල්තැන මහා සංගරුවනේ අවවාද වලටයි කියලා සඳහන් කරමින් මහා සංගරුවනට එන්න කියලා කිව්වා අර්ලිගහ මන්දිරයට. එහිදී ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ යෝජනා ගැන අගමැතිතුමා සංගරත්නයේ අදහස් විමසලා තියෙනවා. මහින්ද අලුත්ජිත්‍රය මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ. රටට එරෙහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවලිය සම්බන්ධයෙන් මහා සංගරත්නයේ අදහස් විමසීමට මහින්ද රාජපක්ෂ මහත්මයා ගත්තු තීන්දු සහ තීරණ සම්බන්ධයෙන් තමයි මේ කතා කරලා තියෙන්නේ. මානව හිමිකම් කොමිසමේ අරමුණ රට බෙදා වෙන් කිරීමයි මහාචාර්ය මැදගොඩ අවේතිස්ස ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා. මානුෂීය මෙහෙයුමකින් දිනාගත් නිදහස ආරක්ෂා කරගත යුතුයි බෙංගම්වේ නාලක අනුනාහිමිවන් පාණ වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා. මේ සඳහා දිනේෂ් ගුණවර්ධන කැබිනට් අමාත්‍යතුමා, විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යතුමා, ජීඑල් පීරිස් මහාචාර්යතුමා, අධ්‍යාපන අමාත්‍යතුමා, ඒ වගේම තමයි විමල් වීරවංශ අමාත්‍යතුමා, උදේ ගමන්පිල අමාත්‍යතුමා, ලොහන් රත්නත් අමාත්‍යතුමා ඇතුළු කණ්ඩායමක් සම්බන්ධ වෙලා තියෙනවා. රටේ ඕනෑම අභියෝගයක් හමුවේ මුල්තැන මහා සංගරුවනගේ අවවාද වලටයි කියලා සඳහන් කරනවා. අපිට මතකයි මීට කලින් සංගරුවන නෙමෙයි කිසිම කෙනෙක්ගෙන් අහන්න නැතුව වැඩ කටයුතු කරලා යහපාලන ආණ්ඩුව කාලෙදි මොකද වුනේ කියලා කැබිනට් එකෙන් අහුවෙත් නැහැ. කැබිනට් එකෙන් අහුවෙත් නැහැ. පාර්ලිමේන්තුවට කිව්වෙත් නැහැ. නමුත් අද වෙන විට අපි නැගෙනහිර ජටිය සම්බන්ධයෙන් කතා කරත් හැම දෙයක් සම්බන්ධයෙන්ම කතා බහ කරාම මහා සංගරුවන සහ අනෙකුත් පූජ්‍ය පක්ෂවල, ඒ වගේම තමයි මන්ත්‍රී කණ්ඩායමේ, කැබිනට්ුවේ මේ හැම දෙයකින්ම තොරතුරු අහලා විමසලා රටට වඩා වැදගත් වෙන්නේ කොමක්ද කියලා අහලා හරිම තීන්දුව ගන්න එක තමයි කරන්නේ. දිගින් දිගටම මේ විදිහට වෙනවා නම් මේ රට ඉතාමත්ම හොඳ තැනකට යයි කියලා අපි විශ්වාස කරනවා. ඒ අතර අපිට බුද්ධික මේ දිනමින පුවත්පතේ නේද පාර්ලිමේන්තුව පිළිබඳ චාරූපයක් පළවෙන්නේ? ඔව්, ජනපති මැති සභයට කියලා ඡායාරූපයක් වාර්තා වෙනවා. ජනාධිපතිතුමා මැති සභයට එන ඡායාරූපය අගමැතිතුමත් එක්ක ස්වර්ණා විජේකෝන්සා සන්දය කනුවරත්නයි ඡායාරූපයත් එක්ක මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඊයේ පෙරවරුවේ පාර්ලිමේන්තුවට පැමිණියා. 10:05 විතර තමයි ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට පැමිණියා. පැමිණිලා පැය දෙකක් පමණ පාර්ලිමේන්තුව හිටියා. මේ ඡායාරූපයේ ජොන්සන් ප්‍රනාන්දු මන්ත්‍රීතුමත් ඉන්නව අපිට පේනවා. ඒ වගේම තමයි ඇමතුමත් මෙතන සිටිනවා. ඒ වගේම තමයි අග්‍රාමාත්‍ය සම්බන්ධීකරණ ලේකම් ප්‍රියන්ත රත්නායක මහත්මයත් මේ ඡායාරූපයේ සිටිනවා. හැබැයි ඡායාරූපය ප්‍රධාන කරලා තියෙන්නේ අගමැතිතුමත් ජනාධිපතිතුමත් අයියේ මල්ලි දෙන්න පාර්ලිමේන්තුවට එන වෙලාව උදේ 10:05 ඇවිල්ලා තියෙන්නේ. පැය දෙකක් විතර පාර්ලිමේන්තුවේ ගත කරලා තමයි ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවෙන් පිට වෙහිලා තියෙන්නේ. ඒ පුවතත් එක්ක අපි ඊයේ දවසේ පාර්ලිමේන්තුවේ වෙච්ච කතාබහට අවධානය යොමු කරන්න පුළුවන්. අරුණ පුවත්පතට අවධානය යොමු කරනවා. ඒ අනුව රාජ්‍ය මාත්‍ය අජිත් නිවාඩ් ගබ්‍රාල් මහත්මයා කිව්වා දැන් ධාතුසේන රජුගේ කාලේ මේ විපක්ෂයේ තිබුණා නම් කලාව වැහදෙන එකත් වැරදි කියලා කියයි. යහපාලන ආණ්ඩුව අපට රට බහර දුන්නේ ආනයන අපනයන පරතරයේ වැඩි කරලා මුදල් රාජ්‍යමති අජිත් නිවාඩ් ගබ්‍රාල් මහත්මයා පාර්ලිමේන්තුවේදී සඳහන් කළා. හොඳ මුහුණු ආවරණ මෙරට නිපදවද්දී බාලේව රටින් ගෙන්නනවා කියලා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහත්මයා සඳහන් කළා. මිත්‍යාවෙන් මේ රට පාලනය කරන්න කියලායි චෝදනා කරන්නේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් කබේසිංහ මහත්මයා. සිරිමාව මැතිනියගේ ආර්ථිකය තිබුණා නම් මේ රටට මේ වගේ දෙයක් වෙන්නේ නැහැ කියලා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක තිස්ස කුටියරච්චි මන්ත්‍රීවරයා පෙන්නුම් කරලා දෙද්දී පොස් පෝට් සිටි ආයෝජනය සඳහා ප්‍රවර්ධනයට
පෝට් සිටි ආයෝජන ප්‍රවර්ධනයට නව නීති රීති සැකස්සෙන බව ඊයේදී සඳහන් වුණා. මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවට් ගබ්‍රාල් මහත්මයා මේ බව සඳහන් කළා. සුදර්ශී ඉඩම එයටම පවරා දීමට කැබිනට් පත්‍රිකාවක් රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහත්මයා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයාගේ උපදේශ මත ක්‍රියාත්මක කරනවා කියලා සඳහන් කරනවා. කෘෂි ඇමතිගෙන් මෝල් හිමියන්ට අතුල් පහරක් කියලා අරුණ පුවත්පත සඳහන් කරනවා පාර්ලිමේන්තුවේදී. මේක මෝල් හිමියන්ට අතුල් පහරක් නෙවෙයි, ඇත්තටම නිකන් මෝල් ගස් පහරක් වගේ කියලා. මොකද කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහත්මයා කියනවා ඊයේ පාර්ලිමේන්තුවේදී මේ මහකන්නේද වී මෙට්‍රික් ටොන් 105ක් මිලදී ගන්නවා අරගෙන 50,000 බැගින් විටින් විට මේක වෙළඳපොළට නිකුත් කරනවා. මොකද එහෙම වුණාම මහා පරිමාණ වීමෝල් හිමියන්ට වීමෝල් වී තොග තබාගෙන ඉඳලා ඔවුන්ට හිතුමනා අපි මිල වැඩි කරන්න ඉඩ දෙන්නේ නැහැ. මොකද පහුගිය කාලේ රුපියල් 52ට වී මිලදී අරගෙන ඊට පස්සේ ඒක තියාගන්න බෑ සත්තුන්ට දෙනවා කියලා සත්තු ආහාර විදිහට රුපියල් 22ට 52ට අරගෙන 32ට විකුණුවා කියලත් අමාත්‍යවරයා සඳහන් කරනවා. ශිෂ්‍යත්වයේ සමත්දරුවන් දැඩි කම්පණයට පත් වෙලා කියලා සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා ඊයේ පාර්ලිමේන්තුවේදී සඳහන් කළා. බන්ධනාගාරවල බහුතරය රිමාන්ඩ් සිරකරුවන් වැරදිකරුවන් සිටින්නේ 8000යි. දැන් ජනාධිපති නීතිඥ අලි ශබ්‍රි අධිකරණ මාතතුමා ඊයේ පාර්ලිමේන්තුවේදී කියන අපේ බන්ධනාගාරවල රඳවා ගන්න පුළුවන් 11000ක් විතරයි. හැබැයි මේ වෙනකොට වාර්තා වෙනවා 33000ක් විතර ඉන්නවා. ඒ කියන්නේ 3 ගුණයක් විතර වැඩි. මේ 33000 ගරම් බැලුවොත් ඇත්තටම ඔවුන්ගෙන් 800ක් සමාවෙන 8000ක් විතරයි වැරදිකරුවන් ඉන්නේ. ඉතිරි අය රිමාන්ඩ් ගත කරපු අය. එතකොට මේ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින අය කිනුත් 90%කට වැඩි පිරිසක් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාරගත කරපු පුද්ගලයෝ කියලා සඳහන් කරනවා. ඒ වගේම අරුණ පුවත්පත මෙතෙන්දී කියනවා ජනපති මෙතිසබේ හේෂාගේ හා අජිත්ගේ විවාදයට සවන් දෙයි කියලා. අර බුද්ධික් කිව්වාගේ 10:05 විතර වගේ ජනාධිපතිතුමා එනවා. ඊට පස්සේ විනාඩි 35ක් විතර පාර්ලිමේන්තු සංවාද අහලා ඊට පස්සේ පාර්ලිමේන්තු ජනාධිපතිතුමාගේ කාර්යාලෙත් කටයුතු කළා යනවා. 12ට විතර තමයි මෙතනින් පිටත් වෙන්නේ කියලා කියනවා. මෙතනින් 12ට විතර පිටත් වෙන ජනාධිපතිතුමා ඊට පස්සේ යනවා තවත් රටට වැඩක් ඇති වැඩකට. ඒ තමයි ප්‍රථම රජවාස අලවිසල ජනපති අතින් විවෘත වෙයි කියලා මවබිම් පත්පත වාර්තා කරනවා. නාරහෙම්පිට ආර්ථික මධ්‍යස්ථානයේදී රජවාස ස්ටේට් ට්‍රස්ට් සෙන්ටර් ඊයේ ආරම්භ වෙනවා. අපි දැන් දන්න දේ තමයි සාමාන්‍යයෙන් බුද්ධික රජයේ ආයතන රජයේ අලවිසල් තියෙන එක එක තැන්වල ඔසුසල එක තැනක, ඊට පස්සේ කිරි ටික ගන්න ගියොත් තව තැනක. හැබැයි ඊයේ ප්‍රථම රජවාස අලවිසල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා අතින් විවෘත වුණා. නාරහෙම්පිට ආර්ථික මධ්‍යස්ථානයේ අර ගරා වැටිච්ච ජරාවාස වෙලා තිබිච්ච ගොඩනැගිල්ලක් තමයි මේ රජවාසයක් බවට පත් වෙන්නේ. අමාත්‍ය ආචාර්ය බඳුළු ගුණවර්ධන මහත්මයාගේ සැලැස්මකට සංකල්පයකට අනුව ඒ අනුව ඍජුවම අතරමැදියන්ගෙන් තොරව පාරිභෝගිකයන්ට දේශීය නිෂ්පාදන මිලදී ගැනීමේ හැකියාව ලැබෙනවා. සාමාන්‍යයෙන් රාජ්‍ය ආයතනයක් මේම නිකන් අර අලුත් ප්‍රයිවට් සෙක්ටර් එකේ පෞද්ගලික අංශයේ සුපිරි අර ෂොපින් මෝල් එකක තියෙන තත්ත්වයට ගොඩනැගී කියලා හිතන්න අමාරුයි. එහෙම ගොඩනැගිලා තියෙනවා. ප්‍රථම රජවාස අලවිසල ජනපති අතින් විවෘත වෙයි. මේ අවස්ථාවට මහින්දානන්ද අලුත්ගමගේ රමේෂ් පතිරණේන අමාත්‍යවරුන් ලසන්ත ලේගේවන්න, ජානක වක්කුඹුර, ශෂීන්ද්‍ර රාජපක්ෂ, චන්න ජයසුමන කියන රාජ්‍ය අමාත්‍යවරුන් සහ රාජ්‍ය ආයතන ප්‍රධානීන් ඇතුළු පිරිසක් සහභාගී වුණා කියලා මවබිම් පුවත්පත වාර්තා කරනවා. අපි ඉතාමත්ම ආඩම්බරයි, අපි සතුටුයි. රටේ රාජ්‍යංශය මෙහෙම ලාභ ලැබන වැඩ, හොඳ වැඩ, නැත්නම් ජනතාවට ආකර්ෂණීය වැඩ කරන එක සම්බන්ධයෙන් ඊයේ දවසේදී අපි කතා බහ කරා සීනි කර්මාන්ත ශාලාව පිළිබඳව. එහි කෝටි ගණනක ලාභයක් ඔහුගේ අවුරුද්දට සිද්ධ වෙලා තියෙනවා. අද දවසේදී අපිට කතා බහ කරන්න පුළුවන් SLT සමාගමත් ඒ වගේම ලාභයක් උපයලා තියෙනවා. හොඳ තත්ත්වයක්, හොඳ කාලයක් එනවා කියලා අපිට පැහැදිලි. බුද්ධික මේ සමාවෙන විරාමයට යන්න ඕනේ. දැන් මෙතෙන්දී ඔය බුද්ධික කියපු කාරණාවට දෙයක් එකතු කරන්න පුළුවන්. බඳුළු ගුණවර්ධන මහත්මයා කළ STC එක, ඒ කියන්නේ රාජ්‍ය විද්‍යා නීති සංස්ථාව 1971 අවුරුද්දේ TB ලංගරත්න මහත්මයා ආරම්භ කරන්නේ. හැබැයි දැන් පඩි ගෙවා ගන්නත් බැරි තත්ත්වයකට තියෙන මාස 3ක් ඇතුළත ලාභ ලබන තත්ත්වයකට ගෙනෙනවා කියලා කිව්වා. කොයිතරම් වටිනවද? ඒ නිසා අපි මේ තොරතුරුත් එක්කම තවත් තොරතුරු ගණනාවක් තියෙනවා. කොහොමද වෙන්නේ? විශේෂයෙන් බටහිර ජටිය ඇත්තටම දෙනවා, කොහොමද දෙන්නේ කියලා කතා බහ කරන්න සූදානම්. දැන් සූදානම් බටහිර ජටිය ආයෝජකයට දෙනවා කියලා කියන කතාව ඔබ වෙත අරගෙන එන්න. ලංකා දීපුවත්පත මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ. ඊයේ පාර්ලිමේන්තුවේ තමයි මේ කතාවත් සිද්ධ වුණේ. රෝහිත අබේගුණවර්ධන ඇමතිතුමා තමයි මේ කතාව කරන්නේ. හේෂා විතානගේ මන්ත්‍රීතුමා අහනවා ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නට උත්තර දෙමින් තමයි මේ වාර්තාව ඉදිරිපත් වෙන්නේ. සුජිත් හේවාජුලගේ සහ අංජුල මහීක වීරරත්න ලංකා දීපුවත්පතට ඊයේ පාර්ලිමේන්තුවේ වෙච්ච කතාව.
කොළඹ වරායේ බටහිර පරිරැන්දේ දියුණු කිරීමට ආයෝජකයෙකු කැඳවන බව වරාය හා නාවික අමාත්‍ය රෝහිත අභිවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ ප්‍රකාශ කරා. අභිවර්ධන අභිගුණවර්ධන මහතා මෙසේ පැවසුවේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතනගේ මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොපකල ප්‍රශ්නකට පිළිතුරු දෙමින් නැගෙනහිර පරිරැන්දේ පාලනය 100%ක් වරාය අධිකාරිය මගින් කරන ගමන් බටහිර පරිරැන්දේ ආයෝජකයෙකු සමග එක්වී සංවර්ධනය කළ බවද ඇමතිවරයා ප්‍රකාශ කරා. හම්බන්තොට වරාය හා ඒ අවට හෙක්ටයාර 1188ක් චීනයට 99 අවුරුද්දට බදු දුන්නේ මේ පාර්ලිමේන්තුවට එවකට පැවති මේ පාර්ලිමේන්තුවටවත් කැබිනට් මණ්ඩලයටවත් නොදන්වා එවකට පැවති ආණ්ඩුවේ කියලා සඳහන් කරනවා. එවකට පැවති ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායමටවත් නොදන්වා යයි කී ඇමතිවරයා මෙම අවුරුදු 99 දී මේ රටට ලැබෙන්නේ රුපියල් 185ක මුදලක් පමණක් බවද විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා. එම බදු දීමට අදාළව එක කැබිනට් පත්‍රිකාවක් හෝ එදා ඉදිරිපත් නොකරනු බවත් එදා මේවා විකුණන්නේ විකුණාගෙන කෑවේ සිරු දෙනා එකතු වී යයිද අභිගුණ මහතා සජිත් ප්‍රේමදාස මහතාත් එදා ඒ විපක්ෂයේදී වචනක්වත් කතා නොකර බලන් හිටියා කියලාත් සඳහන් කරලා තිනවා. මේ රජය රටට අවාසිදායක වන කිසිම දෙයකට අතගසන්නේ නැහැ. රජයේ ප්‍රතිපත්තිය විකුණන් කරන එකක් නොවන බවත් ඇමතිවරයා වැඩි වශයෙන් සඳහන් කරලා තිනවා. විදේශ රටවල් සමග අත්සන් කරපු ගිවිසුම් එකවර ඉරා දැමිය නොහැකි බවත් ආයෝජකයන් සමග එකතු වී මේ රටේ සංවර්ධනය කරන බවත් රෝහිත අභිගුණ මහතා ප්‍රකාශ කරා කියලා දිග ලිපියක් වාර්තා කරලා තියෙනවා. වරායේ බටහිර ජැටිය ආයෝජකයෙකුට දෙනවා දෙන්න කලින් කතා කරලා තියෙනවා. ආයෝජනයටයි දෙන්නේ විකුණන්න හෝ බදු දෙන්න නෙමෙයි කියන එකත් මතක් කරන්න කැමතියි. දැන් බුද්ධික ඒපුවත කියද්දී මේ මම හොයාගත්තා මේ තවත් විකුණම් කෑමක් ගැන. මොකද ඕකෙදි විකුණම් කෑමක් ගැන කියවෙනෝනේ. ඒ තමයි ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා ඊයේ පාර්ලිමේන්තුවේදී තවත් විකුණම් කෑමක් ගැන කිව්වා. ඒ තමයි ගුවන් යානා 12ක් මිලදී ගන්න ඇමරිකාන් ඩොලර් කෝටි 4ක් වියදම් කළා. එහෙමයි කියන්නේ ඇමරිකන් ඩොලර් 4 කෝටියක් වියදම් කළා ගුවන් යානා 12ක් ගන්න. මේකේ ලස්සනම කතාව තමයි මේ 12 අතරේ උඩයන් නැති එකකුත් තියනලු. උඩයන් නැති ඒවට ප්ලේන් කියලා කියනවදත් කියලා ප්‍රශ්නයක් තියෙනවා. එම භාවිතා කරන හැකි ගුවන් යානාවේ ආසන නිසි ලෙස නොතිබූ බවද පැවසූ ඇමතිවරයා ඒ සඳහා අලුතින් ආසන ගෙන්වා ගැනීමට ඇමරිකන් ඩොලර් මිලියන 4.5ක් ආයතියදන් කරලා තියෙනවා. උඩයන් නැති ප්ලේන් එකක් ගෙනල්ලා ඒකේ සීට්වත් හරියට තිබ්බේ නැහැලු. ඒ සීට් ටික හදන්නේ කියලා තවත් ගෙන්නගෙන තියෙනවා සල්ලි. තවත් ණය ඇමරිකන් ඩොලර් මිලියන 4.5ක් වැය කරලා තියෙනවා. 2015දී ගුවන් යානා 5යි, 17දී 6යි, 18දී 1 යානාවයි අරගෙන තියෙනවා, ගුවන් යානා 12යි. දැන් මේ එක යානයක් දිගින් දිගටම අහස පියාසර කරන්න බැරුව ගුවන් යානා අංගනේ නතර කරලා තිබිච්ච නිසා මේකට කිව්වලු මේ නත්තල් ගහ කියලා. නත්තල් ගහ කියලා. ඒ කියන්නේ මේක කවදාවත් උඩ ගිහිල්ලා නැහැ. මේක නත්තල් ගහ වගේ එහෙම තිබුණලු. ඔව්. මේ නත්තල් ගහටත් වියදම් කළා තියෙනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව ගුවන් යානා 4ක් මිලදී ගැනීමටත් සංකල ගිවිසුම් යහපාලන රජ විසින් අවලංගු කිරීම නිසා තවත් ඇමරිකන් ඩොලර් මිලියන 110ක වන්දියක් ගෙවීමට සිදු වෙච්ච බවත් සඳහන් කරනවා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා. එතික බුද්ධික සූදානම් අරුණ පුවත්පත් වාර්තා කරන පුවත් කිහිපයකට ඉක්මනින් අවධානය යොමු කරන කෘෂිකර්ම මැති මහින්දානන්ද අලුත්ගමගේ මහත්මයා කියනවා ගොවීන්ටත් ආර්ථිකයේ කඩකාමර දෙනවා කියලා. අතරමැදියන්ගෙන් තොරව පාරිභෝගිකයන්ට වෙළඳ ද්‍රව්‍ය, ඒ කියන්නේ එළවලු මිලදී ගන්න හැකියාව ලැබෙන්න ඕන නිසා ගොවීන්ටත් ආර්ථික මධ්‍යස්ථානවල ඉඩ කඩකාමර ලබා දෙනවා කියලා කියනවා. ඒ වගේම ලාදුරු හැදුණු තවත් රිලව් ඇතිමලේ කියලා වාර්තා කරනවා. ඇතිමලේ කිව්වට තව ඇති තව ඕන්නෑ. හරිද? ලාදුරු හැදුණු තවත් රිලව් ඇතිමලේ කියලා වරුණ පෙරමුණුගම වාර්තා කරන. මොකද ඊයේ දවසේ තිබුණා ඇතිමලේ ප්‍රදේශයෙන් සොයාගත් ලාදුරු රෝග ලක්ෂණ සහිතව මියගිය රිලවාගේ රෝග ලක්ෂණවලට සමාන රෝග ලක්ෂණ ඇති තවත් රිලවුන් කිහිප දෙනෙකුම එම ප්‍රදේශයෙන් හමු ඇති බව ලාදුරු මර්ධන ව්‍යාපාර විශේෂඥ වෛද්‍ය කපිල පියසේන මහත්මයා සඳහන් කර තිබෙනවා. මොකද ලාදුරු රෝගය ශ්‍රී ලංකාවෙන් තුරන් කරලා තියෙන්නේ. එහෙම තත්යකදී දැන් අපිට ගැටලු කීපයක් තියෙනවා නිරාකරණය කරගන්න. මේවා නැවතවතාවක් පැතිරෙන්න පුළුවන්ද, සාමාන්‍ය එකනේ මිනිස්සුන්ට පැතිරෙන්න පුළුවන්ද, බෝ වෙන්න පුළුවන්ද ආදී කාරණා පිළිබඳව සත්තු ගැන කතා කරපු නිසා බුද්ධික ඉක්මනින්ම කියන්නම් ඩෙන්ගු මරණ මදුරුවා දැන් පිට වුණා කියලා අරුණ පුවත්පත වාර්තා කරනවා. මේවා කරන්න ඉඩ දුන්නේ නැහැ ගොඩක් අය. ඩෙන්ගු, චිකන්ගුන්යා, සිකා සහ කහවුනට එරෙහි වොල්බැකියා බැක්ටීරියාව අන්තර්ගත මදුරුවන් පරිසරයට මුදාහැරීම ආරම්භ වෙලා තියෙනවා. මේ බැක්ටීරියාව එකනේ මේ මදුරුවන් මර්ධනය කිරීම සඳහා ජෛව ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන්න ගොඩක් බහුජාතික සමාගම් ඉඩ දුන්නේ නැහැ. ඒ අනුව
ගොල්බැකියා බැක්ටීරියාව අන්තර්ගත මදුරුවන් පරිසරයට මුදාහැරීමේ වැඩපිළිවෙල අරඹා තිබෙනවා. මේ කොළඹ මහනගර සභා දිස්ත්‍රික්ක අංක 1 සහ නුගේගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසවල නියම ව්‍යාපෘතියක් ලෙස පරමෝල්ට ක්‍රියාත්මක කරනවා කියලා සඳහන් කරනවා. මේ ගොල්බැකියා බැක්ටීරියාව අන්තර්ගත මදුරුවා වෙනත් වෛරස නිපදවන්නේ නැති නිසා එහෙම අතුරු ගැටලු මතුවෙන්නේ නැහැ කියලායි සඳහන් කර සිටින්නේ. ලංකාදීප පුවත්පතේ වාර්තා කරනවා ගිනි අවි සම්බන්ධ පුවතක් කටාන මිරිස්වත්තේ කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ නිවසේ ගිනි අවි 14ක් උණ්ඩ 1663ක් STF අත්අඩංගුවට මීගමුව කටාන මිරිස්වත්ත ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ නිවසේ තිබී බෝර 12 ගිනි අවි 6ක් මිලිමීටර 9 වර්ගයේ පිස්තෝල 2ක් සහ විවිධ වර්ගයේ උණ්ඩ 1663ක් ඊයේ දහවල් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගත්තා. මෙම ගිනි අවි සහ උණ්ඩ සමග 61 කැවරිදී එම කෝටිපති ව්‍යාපාරිකයාද සැකපිට අත්අඩංගුවට ගත්තා කියලා විශේෂ කාර්ය බලකාය සඳහන් කරනවා. කටාන මිරිස්වත්තේ කෝටිපති ව්‍යාපාරිකයෙක් නිවසේ ගිනි අවි 14ක් උණ්ඩ 1663ක්. අපි අද පුවත්පතට අවධානය යොමු කරනවා. අද පුවත්පත කියනවා එක වාර්තාවක් ගෙන එනවා ආණ්ඩුව ආනයන සීමා කිරීමෙන් ක්ෂේත්‍ර කීපයකට මරු පහරක් බෙදලා කියලා සමුගි ජනබලවේගයේ පාටලි චම්පික රණවක මන්ත්‍රීවරයා කරනවා ප්‍රකාශයක්. ඒ අනුව ආණ්ඩුව ඉදිකිරීම් සමාවෙන ආණ්ඩුව ආනයන සීමා කිරීම තුළින් රටේ ඉදිකිරීම් කර්මාන්ත සහ වාණිජ කියන ක්ෂේත්‍රවලට මරු පහරක් බෙදී තිබෙනවා කියලා ඊයේ පාර්ලිමේන්තුවේදී සඳහන් කර සිටියා. මේකට පිළිතුරක් තමයි මේ ක්‍රියාපිළිවෙත. ඒ කියන්නේ නෑ කියන දේවල් පේන්න තියෙනවා. මෙන්න ඒව එහෙම නෙවෙයි කියලා. ඒ අනුව මේඩ් ඉන් ශ්‍රී ලංකා වෙළඳ ප්‍රදර්ශනය 2021ට එන්න කියලා කර්මාන්ත ඇමති විමල් වීරවංශ මහත්මයා දේශීයත්වය අගයන ජනතාවට ආරාධනා කර සිටිනවා. ඒ අනුව මේඩ් ඉන් ශ්‍රී ලංකා අපේ දේශීය සන්නාමය එහෙම නැත්නම් දේශීය කර්මාන්තකරුවන්ට ලංකාව තුළ සහ විදේශීය වල වෙළඳපොළක් නිර්මාණය කිරීම සඳහා මේඩ් ඉන් ශ්‍රී ලංකා කියලා සන්නාමය ඒ ට්‍රේඩ් නේම් එක ඒ බ්‍රෑන්ඩ් නේම් එක මීට සති 6කට විතර කලින් නිකුත් කළා. ඒ අනුව මේ සන්නාමය සහිත දේශීය ව්‍යවසායකයන්ගේ දේශීය කර්මාන්තකරුවන්ගේ නිෂ්පාදන ඇතුළත් ප්‍රදර්ශනයක් මේඩ් ඉන් ශ්‍රී ලංකා ට්‍රේඩ් ෆෙයා 2021 කියලා නම් කරලා තිබෙනවා. 13-14 කියන දවස් දෙකේ උදේ 10 ඉඳලා රෑ 8 වෙනකම් කොළඹ පදනම් මාවත දෙපස සෞඛ්‍ය බලධාරීන් විසින් පනවා තිබෙන නිරෝධාන් නීති රීති වලට අනුකූලව පැවැත්වෙනවා. දේශීයත්ව අගයන දේශීය කර්මාන්තකරුවන් රැකගන්න හිතන ගෙදර පුරා ඇත්තේ සමාලාවට මේ පාර ජාතික නිදහස් දිනෙදිත් චීන කොඩියක් වෙන්නේ නැති ජාතික කොඩිය ඔසවන්නේ නැත්තේ මේ රටේ දේවල් තියෙනවා. එන්න බලන්න දිරි දෙන්න. පණු කරඳ ගසේ ගැටලුව පිළිබඳව පහුගිය දවස්වල දිගින් දිගටම කතා බහට ලක් වුණා. දේවානි ගැන කතා බහට ලක් වුණා. ඒ වගේම තමයි මැති අමුතුරු ගැන කතා බහට ලක් වුණා. රජය ගැන කතා බහට ලක් වුණා. ඇත්තටම අපිටත් ගැටලුවක් තිබුණා. මේ පරීක්ෂණ සම්බන්ධයෙන් ඕනම ව්‍යාපෘතියක් ආරම්භ කරන්න කලින් පරිසර වාර්තාවක් ඉදිරිපත් කරන්න ඕන. එතකොට මේ වාර්තාව ඉදිරිපත් කරද්දී මේ පරීක්ෂණ පිළිබඳව කතාබහ කරනකොට මීට කලින් මේ ගස ගැන දැක්කේ නැද්ද? මේ පිළිබඳ ගැටලුවක් තිබුණා. අද දිනමින පුවත්පත වාර්තා කරනවා පණු කරඳ ගසේ ගැටලුව ආවේ පරිසර ඇගයීම්වල වැරදි නිසයි කියලා ඒ පිළිබඳව විමර්ශන ආරම්භ කරලා තිනවා. බුද්ධිගා ඉඹුලානයි අදහස් ඉදිරිපත් කරන්නට මේ වාර්තාව ඉදිරිපත් කරලා තියෙන්නේ දිනමින පුවත්පතට. ක්‍රුඩියා සෙලනිකා හෙවත් පණු කරඳ දුර්ලභ ශාකයේ සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලු සහගත තත්ත්වය ඉස්මතුව තිබෙන්නේ පරිසර ඇගයීම් වාර්තා විධිමත් පරිදි නොකිරීම බැවින් ඊට වගකියුත්තන් සොයා විමර්ශනයක් ආරම්භ කරන ලෙස පරිසර අමාත්‍යාංශය තීරණය කරලා තියෙනවා. එම විමර්ශනයෙන් පසු මෙයට වගකියුත්තන්ට එරෙහිව විනයානුකූලව පියවර ගන්නා බව ඇමතිවරයා අවධානය කරලා තියෙනවා. ක්‍රුඩියා සෙලනිකා හෙවත් පණුකරඳ ශාකය සම්බන්ධව අවසන් තීරණය ගන්න අතෙක් ඒ සම්බන්ධ කිසි පියවරක් නොගන්නා ලෙස වනජීවි අධ්‍යක්ෂ ජනරාල්වරයාට හා මාර්ග සංවර්ධන අධිකාරීවරයාට උපදෙස් දුන් බව ඇමති මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කරා කියලා දිනව සඳහන් කරනවා. පණුකරඳ ශාකය ගලවල අයින් කරන්න කියලා තාම කාටවත් කියලා නැහැ. ඒ වගේම තමයි මාර්ග ඉදිකිරීමේ කටයුතුත් මේ සියල්ල පරීක්ෂණ ඉවරණකන් නවත්තන්න කියලා තියෙනවා. ගැටලුව තියෙන්නේ ඉදිකරමින් යනකොට මෙතනටම එද්දි තමයි මේ පණුකරඳ ශාකය හොයාගන්නේ. මීට කලින් පරිසර අධ්‍යන කටයුතුවලදී මේ දැක්කේ නැද්ද? මේ ආණ්ඩුව අපහසුතාවයට පත් කරන කරපු වැඩක්ද කියන එක පිළිබඳවත් සොයමින් පවතිනවා. නමුත් මේ රටට වැදගත් ශාක අපි පරිස්සම් කරගත යුතුයි. ලෝකෙට වැදගත් ශාක අපි පරිස්සම් කරගත යුතුයි. මම දැක්ක කාටුන් එකක් තියෙනවා රතුදත්ත පොතට අදාළ ශාක දැන් රතුදත්ත පොතට ජෛව මිනිස්සු තමයි යන්නේ කියන එකට ඔවුන්ගේ මාලය මිනිස්සුන්ට දාන ආකාරයක් වෙන්නේ යන කාටුනයක් ඊයේ දවස් වාර්තා වෙලා තිබ්බ. දැන් රතුදත්ත පොතට යන්නේ ශාක හෝ වෙන යමක් නෙවෙයි. මිනිස්සු තමයි මේ විදිහට ගියොත් පරිසර විනාශ කරොත්.
ගස්වැල් පරිසරය පිළිබඳව කතා වෙන නිසා අද පුවත්පත කියනවා නකල්ස් රක්ෂිතයට හානි වන යෝජනා දෙකක් ජනපති අතිට අතට කියලා යෝජනා දෙකක් ජනපති අතට කියලා ප්‍රශ්නාර්ථයක් එකයි වාර්තා කරන නිදර්ශනි වික්‍රමසිංහ නිදර්ශනි වාර්තා කරන අන්දමට මීමුරේ ගම්මානයේ සිට ලෝකුරුම නකල්ස් වනරක්ෂිතය හරහා මාතලේ ලග්ගල පල්ලිගම දක්වා කිලෝමීටර් 8ක මහා මාර්ගයක් තැනීමට එවැගේම අක්කර 90ක වාරිමාර්ග රක්ෂිත වනාන්තරයක් සමා වෙන අක්කර 90ක වාරිමාර්ග රක්ෂිත වනාන්තරයක් කපා කුඹුරු බවට පත් කිරීම සඳහා වූ යෝජනා දෙකක් හෙට ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයිලු ඒක නකල්ස් රක්ෂිතයට හානි වෙනවා කියලයි වාර්තාවකට යහ ගියපු අදහසකුත් එක්ක නිදර්ශනි වික්‍රමසිංහ වාර්තා කර සිටින්නේ අද පුවත්පතට ඒත් එක්කම අපි සූදානම් මෞබි ඔව් බුද්ධික ඒකට අදාළ පොතක් තියෙනවා ඔව් ටෙලිකොම් තොරතුරු මම කියන්නේ නේද මම මේට අදාළ තොරතුරු තියෙනවා නෑ මම විපක්ෂ නායකතුමාගේ ප්‍රකාශයක් තියෙන්නේ සත්කාරයේ විපක්ෂ නායක ජංගම සේවා වැඩසටහන බටහිර කොළඹ දිපැත්තුණා රට වැටි තිබෙන අගාධයෙන් ගොඩ ගැනීමට ආණ්ඩුවට කිසි සැලසුමක් නෑ අපි ගාවේ සැලසුම තියෙනවා ජනහිතකාමී සංවර්ධන රටාවක් ගෙනීමට මෙරට ඇති කිරීමට අපි සූදානම් ප්‍රධාන කුළුණු හතරක් කේන්ද්‍ර කරගෙන විප්ලවීය සංවර්ධනයකට සැලසුම් අප සතුයි කියලා එතුමා කියනවා සමගි ජනබලවේග ආණ්ඩුවකින් දුකට පීඩා ටපත් ජනතාවට සැපවත් දිවියක් උදා කර දෙනවා කියන ප්‍රාර්ථනාව එතුමා ජනතාව තුළ පැල කරනවා. ඒ ප්‍රාර්ථනාවක් පමණක් නොවේවා ඒ ඉෂ්ටසිද්ධ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඊයේ දවසේදී පාර්ලිමේන්තුවේ කතා ඇහුවා නම් අපිට පැහැදිලි යහපාලන ආණ්ඩුව කාලිද විපක්ෂ නායකතුමා යහපාලනේ ඉඳගෙන කොයිතරම් අකටයුතු කම්බලට කටපියාගෙන හිටියද ඒ නිසා දැන්වත් මොලේ පැහැදිලි මේ පිළිබඳව කතා බහ කරන එක ගැන අපිට ආඩම්බරයි. සමාජ බුද්ධික මේ බුද්ධික ඔය ටෙලිකොම් කතාව කියන කලින් දැන් ඔය බුද්ධික ඔය කියපු අදහසත් එක්කම දැන් බුද්ධිකව දැන් විපක්ෂ ඒ කියන්නේ පහුගිය ආණ්ඩු කාලෙදි මේ ගැන සද්ද නැතුව හිටිය කියලානේ. හැබැයි දැන් ආයි එක්සත් ජාතික පක්ෂයයි සමගි ජන බලවේගය නිකන් පොදු එකඟතාවකට එන්න කියලා ඔව් රනිල් එක්ක එකතු වෙලා කතා බහක් තියෙන මේ ප්‍රවෘත්ති අපි ළඟ තියෙනවා ඒක ඉදිරිපත් කරමු. ඉස්සරහට දැන් ඔන්න ආයි එකතු වෙලා තියෙන කියන්නේ පරණ එකම තමයි මොකද වෙනසක් නැහැ. එන්න ඉස්සරහට තේරෙයි. ටෙලිකොම් ගැනම කියලා ඉන්නම් දිනුෂ මේ රටේ හොඳ දේවල් සම්බන්ධයෙන් අපි දිගින් දිගටම කතා බහ කරන්න ඕනේ. ඒ වගේම තමයි නරක දේවල් විවේචනය කරලා එය හදාගැනීමේ කාරණාවත් ජනතාව විදිහටත් මාධ්‍ය වේදින් විදිහටත් සියල්ලට වගකීමක් තියෙනවා. ටෙලිකොම් ආදායම සම්බන්ධයෙන් කියන්න ගන්නේ මම මේ ගැන හරි ආඩම්බරෙන් කියන මොකද ඊයේ සීනි පුවතත් මම තමයි කිව්වේ කියන්නේ කෝටි 130ක ආදායමක් ලාභයක් වාර්තා වෙනවා. ඒ වගේම ටෙලිකොම් ආදායම කෝටි 2400ක් ටෙලිකොම් ආදායම කෝටි 2400ක් මේ පිළිබඳව වාර්තා කරන දිනමින පුවත්පත ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම ඉකුත් 2020 වසරේ රුපියල් කෝටි 2400ක එහෙම නැත්නම් රුපියල් බිලියන 24ක ආදායමක් හිමිකර ගැනීමට සමත්ව තිබෙනවා. ඒ ආදායම සාපේක්ෂව රුපියල් කෝටි 1710ක රුපියල් බිලියන 17.1ක මුදලක් හා ඍජුහා වක්‍ර බදු වශයෙන් රජයට ගෙවා තිබෙනවා. ඒ අනුව සමාගමේ මෙහෙයුම් ලාභය 27%කින් පමණ ඉහළ ගොස් තිබෙනවා. බදු පසු ලාභයේ 25%කින් කැපිපෙනෙන වර්ධනයක් ඇති කරගෙන තියෙනවා කියලත් කොවිඩ් 19 වසංග තත්ත්වයේ හේතුවෙන් අභියෝගාත්මක තත්ත්වයක් හමු වේවද රුපියල් කෝටි 790ක වර්ධනයක් ළඟා කර ගැනීමට හැකිව තිබෙන බව ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ප්‍රකාශ කරලා තියෙනවා. ගත වූ මූල්‍ය වර්ෂය තුල සමූහයේ ආදායම රුපියල් කෝටි 9110ක් රුපියල් බිලියන 91.1 දක්වා වර්ධනය වූ අතර එය 6%ක වසරින් වසර වර්ධනයක් කියලා සඳහන් කරනවා. ෆයිබර් සඳහා පුළුල් ෆයිබර් සබඳතා ජාලය පුළුල් කිරීම සඳහා දියත් කරන ලද කඩනම් වැඩපිළිවෙළ සහ ජංගම බ්‍රෝඩ්බෑන්ඩ් සේවා අංශය ඇති වූ වර්ධනය හේතුවෙන් ඉහළ නැංවුණු බ්‍රෝඩ්බෑන්ඩ් ආදායම වර්ධන සමූහයේ සමස්ත ආදායම වර්ධනයට ප්‍රධාන වශයෙන් හේතු වුණා කියලත් POTV සහ ධාරක සේවා ආදායමද ඉහළ ගියල කියලා සඳහන් කරනවා. ටෙලිකොම් පිළිබඳව මෙහෙම කතා බහ කරන්න හම්බෙච්ච කියන කොයිතරම් වටිනවද මේ රටේ අපේ ප්‍රධාන ආර්ථික මර්මස්ථාන ඔවුන්ට හැකියාව ලැබිලා තියෙනවා. අපි ලංකා බැංකුව ගැන මහජන බැංකුව ගැන පහුගිය දිනවල කතා බහ කරා දිගින් දිගටම ලාභ ලබන ආයතන බවට පත් වෙලා තිනවා. අද ආඩම්බරෙන් කියන්න පුළුවන් ටෙලිකොම් ගැනත් ඊයේ අපි කතා කරා සීනි ගැන. ඔව් දැන් එකක් තමයි අර නැගෙනහිර ජැටිය පිළිබඳ කතාව ආපු වෙලාවෙත් අපි මේ අදහස මතු කළා. ශ්‍රී ලංකා ටෙලිකොම් කියන ආයතනය පාඩු ලබන එක්තරා යුගයක ටෙලිෆෝන් එකක් ගන්න මන්ත්‍රීවරු පස්සෙ යන්න ඕනෙක් බලන් ඉන්න ඕනේ එහෙම ලොකු කතන්දර තිබුණා. මේ පෞද්ගලික ආයෝජනයක් එක්ක තමයි විශේෂයෙන්ම ජපන් කළමනාකරණ ඥානයත් එක්ක තමයි ටෙලිකොම් ආයතනය ලාභ ලබන තැනට ඒ ගමන ආරම්භ කරන්නේ. එතකොට රාජ්‍ය ව්‍යවසාය
ආයෝජන හරහා දිරිගැන්වීම ඒ කළමනාකරණ නිපුණතා ලබා ගැනීම හැබැයි මේක win-win situation එක කියන්නේ දෙපැත්තටම ජය ලැබෙන තැනක ඉඳලා මේ ගිවිසුම් ගහන්න ඕනේ එහෙම අර තමන්ගේ කොමිස් මුදල් ගැන හිතලා රටට අවශ්‍ය දායක ගිවිසුම් වලට නොගිහින් මේ විදියට win-win situation එකකට දිනන්න පුළුවන් තැනකට යන්න එහෙම වුණාම මේ ආර්ථික මොඩලේ ක්‍රියාත්මක කරලා අපිට නැගිටින්න පුළුවන් ඒ කාරණාව මතක් කරද්දී බුද්ධික මේ බුද්ධිගාම හිතන දේශපාලනට අදාළ කාරණා තියෙන නිසා මම ක්‍රීඩා පිටුවට යන්න කලින් මම කියන්නම් එනවා 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 රනිල් සජිත් හමු වෙලා අලුත් කාරණාවක් එළියට එනවා කියලා කියන්න තියෙන්නේ රනිල් සජිත් හමු වෙති දේශපාලන පරිගණීම් වර්තාවට එරෙහිව කටයුතු කිරීමේ එකඟතාවක් අකිත පෙරේරා ශ්‍රීමන්ත රත්නසේකර තමයි වාර්තාව ඉදිරිපත් කරන දිවයින පුවත්පතට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුවක් සිදු ඇති අතර එෙහිදී දේශපාලන පරිගණීම් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් අදහස් හුමාරු කරගෙන තියෙනවා මොකද යහපාලනයේ කටිය එකට වැඩ කටයුතු කරේ මෙන්න දැන් ආපහු එකතු වෙලා තියෙනවා කිසිම ගැටලුවක් නැහැ අනිත් යහපාලනත් එක්ක සම්බන්ධ නැත් මේකට එකතු වුණා නම් කල්ල මරයි ඒ අනුව මෙම කොමිෂන් සභා වාර්තාවට එරෙහිව කටයුතු කිරීමටත් එසඳ අනෙකුත් විපක්ෂ දේශපාලන බලවේගද ඒකරාක්ෂී කර ගැනීමටත් එකඟතාවයක් ඇති කරගෙන ඇතැයි වාර්තාවේ නායකයන් දෙපළ අතර පෙරේදා පෞද්ගලික ස්ථානයේදී මෙම හමුව සිදුව තිබෙනවා මෙම හමුව ඉතාමත්ම සුහද ලෙස පැවති අතර විපක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙක් දිවයිනට ප්‍රකාශ කරලා තියෙනවා මෙය ඉස්සරහදී තවත් සුබ ලකුණක් බවට පත්වේවි කියලා සුබ ලකුණ රටට අසුබ නොවේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා ඉතා සුවද අන්දමින් රැස්වීම පැත්තුනා කියලා කියනවා ඉතින් ඇත්තටම මොකටද රණ්ඩු වෙන්නේ මේ කිරිට බලලුත් සාකීලුනේ අපි යනවා ඔය කතා කෙසේ වෙතත් අපිට දිනුම් ගෙනාපු අපේ පුරවැසියෝ ඉන්නවා ලෝක පැරා මලල ක්‍රීඩා තරගාවලියේදී ප්‍රියංකාගෙන් දුරපැනීමේ ලෝකඩ පදක්කමක් අපි අප්පුඩියක් ගාලා කියනවා ලෝකඩ උනාට කමන්නේ මේවා අපිට රත්තරන් තරම් වටිනවා ඩුබායි පසුගිය දා ආරම්භ වූ ලෝක පැරා මලල ක්‍රීඩා තරගාවලියේ පළමු දිනේදීම කාන්තා දුරපැනීම ඉසව්ව නියෝජනය කළ කුමුදු ප්‍රියංකා ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් වුණා. ඉසව්වට සහභාගීව නියෝජනය කරපු අමරා ඉන්දුමති සිල්වන ස්ථානයටපත් වුණා. ඒ වගේම 2018 ආසියානු පැරා මැරල ක්‍රීඩා තරගාවලියේදී අමරාදීනු පදක්කම රිදී පදක්කම රන් බවට පත් වුණා කියලත් ගමිත දිහිපිටිය වාර්තා කරනවා. ඒ කියන්නේ 2018 වසරේ පැවති ආසියානු පැරා මැරල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී කාන්තා දුරපැනීමේ ඉසව් වෙනුවෙන් අමරා ඉන්දුමතීට රන් පදක්කමක් සහ කුමුදු ප්‍රියංකාට ලෝකඩ පදක්කමක් හිමිවීම කැපී පෙනෙන සිදුවීමක් ඊට හේතු වී තිබුණේ අදාළ තරඟ ඉසව්වේ පළමු ස්ථානයේ දිනා ගනිමින් රන් පදක්කමට හිමිකම් කිව් උස්බෙකිස්තාන ක්‍රීඩකාව තහනම් උත්තේජක ලබාගෙන තිබෙන බව සනාථ වීම නිසා අපේ කෙල්ලට රන් පදක්කම හම්බුණා කියලා කියනවා ක්‍රීඩාව ගැන පුවත් කීපයක් තියෙනවා මේ රුපියල් කෝටි 51ක වියදමින් ග්‍රාමීය ක්‍රීඩාංගන 342ක වර්ධනය ආරම්භයේ කියලා සංවර්ධනය ආරම්භයේ කියලා ප්‍රවෘත්තියක් තියෙනවා දිනවෙන පුවත්පතේ ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ මහත්මයා තමයි මේ කතා බහ කරලා තින්නේ පොදු ක්‍රීඩා පිටි නවීකරණයට මිලියන 1000ක් පාසල් වලට මිලියන 380ක ක්‍රීඩා භාණ්ඩ ක්‍රීඩා හා යෞවන සමාජ වලටත් මිලියන 350ක් කොන්ත්‍රාත් ගිවිසුම් යටතේ මල්ල ක්‍රීඩකයන්ට දීමනා කියලා සඳහන් කරනවා මේ පිළිබඳවයි අද දිනවෙන පුවත්පත වාර්තා කරලා තින්නේ රුපියල් කෝටි 51ක වියදමෙන් ග්‍රාමීය ක්‍රීඩාංගන 352ක සංවර්ධනය ආරම්භේ වංචනකයන්ට අහුවෙන්න එපා ඒ පිළිබඳව අපි දිගින් දිගට මතක් කරන්න කැමතියි බිලියන 1.4ක් වංචනා කිරීමේ චෝදනාවට බ්‍රයන් තෝමස් රිමාන් කියලා වාර්තාවක් ඉදිරිපත් වෙනවා අපි මේ වාර්තාවේදී සඳහන් කරන්න කැමතියි යම් යම් ආයතන වලින් පහසුකම් ලබා දෙනවා ආයතනත් එක්ක සම්බන්ධ වෙනවා කියලා තමයි හිටපු ක්‍රිකට් මාධ්‍ය විචාරකෙක් සහ ක්‍රිකට් සම්බන්ධයෙන් කටයුතු කරපු කෙනෙක් තමයි බ්‍රයන් තෝමස් කියලා කියන්නේ. ඔහු රිමාන්ඩ් ගත කරලා තියෙනවා කියලා අද පුවතක් වාර්තා වෙනවා පියත් ඉදිරිපත් කරනවා. කාටවත් අහුවෙන්න එපා. Taman වැඩ කටයුතු කරද්දී හරියට හිතලා බල වැඩ කටයුතු කරන්න කියලා මතක් කරන්න ඕන. පහුගියදා ක්‍රීඩා මාත්‍ය නාමල් රාජපක්ෂ මහත්මයා මාධ්‍යවේදීන් ඇමතුවා ක්‍රීඩා මාත්‍යංශයේදී අද අරුණපුවත්පත කතුව කියලිනවා ක්‍රීඩා ඇමතිවරයා හොඳින් ලකුණු රැස් කරයි කියලා. අමාත්‍යවරයා එහිදී සඳහන් කළ කරුණු කාරණා අනුව පෙනියන්නේ ඔහු ඉතා දැනුවත්ව තමන්ගේ විෂය හසුරවන්නට උනන්දුවෙන් සහ සැලසුමකින් කටයුතු කරන බවයි. ඒ ගැන අපට සතුටක් ඇතිවන්නේ ක්‍රීඩාව තනිතනි පුද්ගලයන්ගේ නිරෝගීකමට හා ඔවුන්ගේ හැකියාවට පමණක් නොව සමස්ත රටේම නිරෝගී භාවයේ සහ සංවර්ධනය පිළිබඳ දර්ශකයක් වන නිසායි කියලා කතුවරයා සඳහන් කරද්දී විශේෂයෙන්ම පාසල් ක්‍රීඩාව නම් වන්න අරගෙන තිබෙන පීවර පිළිබඳව ප්‍රශංසාත්මකව කතා කරනවා ලකුණු රැස් කරන ක්‍රීඩා ඇමතිවරයා පිළිබඳව. එහෙම ලකුණු ගැන කීවම මට 80යි අද මෞබිම පුවත්පත කලා අතිරේකයේ විශේෂ ලිපියක් සුරස අතිරේකයේ විශේෂ ලිපියක් පළ කරනවා හැම විටම කෙලින් වැඩ කරන හැම දේකදීම කෙලින් වැඩ කරන
හැම දිනකදීම කෙලින් වැඩ කරන අදටත් කෙලින් වැඩ කරන කලාසූරි සතිස්චන්ද්‍ර ඉදිරිසිංහයන්ගේ 80 වෙනි ජන්මදිනය වෙනුවෙන් කළ මෙහෙවර අපමණයි සතිස්ට 80යි තරුණ සිතැති සතිස් කියලා HD ප්‍රේමසිරි මහත්මයා කියනවා 45 වසරකට පෙර මුණ ගැසුණු ඔහු පිළිබඳව මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන් සටහනක් තබනවා ප්‍රවීණ රංගතර ජැක්සන් ඇන්තනි කියන්නේ පක්ෂීන් අතරින් සාඩම්බරම පක්ෂියා මොනරාය මයුර වංශයේ ඉදිරි සිංහයි කියලා නම් කරනවා සරු සිතක් සපිරි මිනිහෙක් අතුල රණසිරලාල් මහත්මයා කියලා සුවඳ පද්මයට දීර්ඝායු චන්ද්‍ර වික්‍රමසිංහ මහත්මයා සුබපතනවා අනුරබණ්ඩා රාජගුරු කර්තුවරයා සඳහන් කරනවා ආවඩා ආයුබෝව වේවා කියලා රටට මඟ පෙන්වන්නේ කියලා ආචාර්ය හරිස්චන්ද්‍ර විජේතුංගයන් සුබපතද්දී බොහෝ දෙනෙක්ට අත දෙන සතිස්චන්ද්‍ර ඉදිරි සිංහයන්ට අපි ITN පත්තරමේන්තුවේ සුභාශිංසන පළ කරද්දී මෞබිම් පුත්පත තවත් වර්තාවක් ගෙනනවා අතුලගේ සූර්ය කුසුමට ආචාර්ය රෝහණ ශෂිකා මුල්වරට ගායනනෙක් වෙයි කියලා ආචාර්ය රෝහණ වීරසෙන් දිග කාලයක් ගීත ගායනා කළේ නැහැ ස්වාධීන රූපවාහිනියේ විකාශනය වීමට නියමිතයි සූර්ය කුසුම අතුල රණසිරිලාල් මහත්මයාගේ අධීක්ෂණයේ අධ්‍යක්ෂණයේ දෙබස් කතනේ වුණු මේ සඳහා සූර්ය කුසුම ටෙලිමාලාව වෙනුවෙන් තේමා ගීතය පටගත කිරීම පසුගිය දසද වුණා ආචාර්ය රෝහණ වීරසන්ගේ තනු නිමැවුම ගායනා කළේ ප්‍රකට ගායිකා ශෂිකා නිසංසලා ආචාර්ය රෝහණ වීරසිංහ සහ ශෂිකා නිසංසලා යුග ගායනට එක්වීම විශේෂයි කියලයි වාර්තා කර සිටින්නේ ස්වාධීන රූපවාහිනී විකාශය වන සූර්ය කුසුමට අපි තවත් එක පුවතක් විතරක් කලා පුවතක් වාර්තා කරන සුදනම් හැමෝම අපිට වටිනවා කුලරත්න ආර්යවංශ ප්‍රකාශ කරනවා රෝකඩ පෙන්චි සිනමා නිර්මාණය සම්බන්ධයෙන් සම්මානීය ගීපද රචක ලෙසත් කලාශිෂ්ත්‍රි කාගේ ආදරයට හා ගෞරවයට පාත්‍ර වූ අයෙක් ලෙසත් ඔහු බොහෝ අයගේ කටින් කියුනේ කුලේ අයියා කියලා කුලරත්න ආර්යවංශගේ රෝකඩ පෙන්චි අද සිට සතියක් දරුවන්ට නොමිලේ නරඹන්නට හැකියාව ලැබෙනවා හැමෝම අපිට වටිනවා 40 වසරකම උපයාගත් මානව සම්පත චිත්‍රපට නිෂ්පාදනයේදී ප්‍රාග්ධනයක් වුණා කියලා සඳහන් කරනවා රූකඩ පැංචි චිත්‍රපටයේ සම්බන්ධතම එලිපිය වාර්තා වෙන්නේ කොවිඩ් වසංගතයේ පරදා සිනමා වසන්තයක් රිදී තිරයට කොළ එළියක් කියලත් වාර්තා කරනවා සිනමාකරුවන්ගේ ඉල්ලීම සාධාරණයි සාධනීය පිළිතුරු ලබා දෙනවා කියලා සිනමාකරුවන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන්ුත් තවත් ප්‍රවෘත්තියක් මේ වාර්තා කරන්නේ අජිත් නිවාද් කබ්ඩල් මහත්මයා ප්‍රකාශ කරලා තිනවා ඉල්ලීම් පිළිබඳව අපි සලකා බලනවා කොවිඩ් වසංගත නිසා උන්ට ඇති වෙච්ච ආපදා තත්ත්වයන් වලට මග හැර ගන්නට අපි යමක් කරනවා කියලා සෝමරත් දිසානායක රොහන් වැලිවිත ඒ වගේම තමයි රකව සහ රසික මේගොල්ලන්ගේ පින්තූරත් එක්ක වර්තා කරනවා සිනමා කර්මාන්තයට හොඳක් ඉටු කරන්න අපි සුදනම් කාටුන් වෙත යොමු වෙන්න කාටුන් බලලා බලමු අද කොහොමද ප්‍රහසන කියලා අපි මුලින්ම තෝරගත්ත දිනමින පුවත්පතේ කාටුනයක් යාපනය රෝහල පිරිමියෙකු ගැහණියෙකු කරයි කියලා පුවතක් වාර්තා වෙනවා මට බැරි ගැහණියෙක් පිරිමියෙක් කරන්නත් පිරිමියෙක් ගැහණියෙක් කරන්නත් විතරයි කියලායි හිටපු ජනාධිපති පළවෙනි විධායක ජනාධිපති ජයවර්ධන මහත්මයා කිව්වේ දැන් එතුමත් හැ ගහලා පුදුම වෙලා තියෙනවා යාපනයේ රෝහල කරපු වැඩේ ගැන ශ්‍රීකාන්තගේ ශ්‍රී දූපතට යනවා සනත් නිශාන්ත කියනවා බං විමල් කියන්නේ අපේ පින්කමේ කවි කියන්න ගෙන්නපු කවියෙක් කියලා. එතකොට සර් ඒ කවිය දැන් කියන්නේ වස් කවිද? අරුණ පුවත්පත සඳහන් කරනවා අර මරණ තුනක් ඇති මිනිහෙක් පැනික ඇහ කියන කතාව තමයි මතක් වෙන්නේ අසන්ත විජයනායකගේ කාටුනය. කැබිනට් ඇමති ධූරය තමයි පැනි විදිහට සලකන්නේ. එසට් ස්කෝර් සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙනවා ඒ වගේම ශිෂ්‍යත්ව කඩේම් ලකුණු සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙනවා කොවිඩ් 19 අලියා ඉන්නවා මෙහෙම මේ අතරතුරේදී ජීල් පීරිස් සමාත්‍යවරයා පැණි කන කතාව නැත්නම් කැබිනට් ඇමති ධූරය කරන්නේ මේකත් එක්ක කියලා මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑහ මතක් කරලා දෙනවා කියලා වැඩක් නැහැ අංජනගේ ඉන්දියාව අපේ ලොකු අක්කා චීනය පාකිස්තානයේ ලොකු අයියලා දිලාන් මන්ත්‍රීතුමා කියනවා එතකොට දිලාන් සර් ලොකු අක්කා එක්ක ලොකු අයියලා ඇයි ඔච්චර තරහ නිකන් අපිට තේරෙන්නේ නැති නිසා හන්නේ අපිට තේරෙන්නේ හොඳයි දාසපුලානගේ ස්වාරිස් ලංකාදීප පුවත්පතේ ජීඑල් පිරිස් සමත්වර තමයි ඒ කාටුනේ තින්නේ මොන්ටිසෝරි යන්නත් ලේසි ස්කෝලේ යන්නත් ලේසි කැම්පස් යන්නත් ලේසි ඉතින් අමාරු මොකද්ද සර් අධ්‍යාපන අමතකම තමයි අමාරු කියලා දාසපුලාන චිත්‍රයට නගලා තිනවා මේ දවස්වල තියෙන කතා එක්ක ඔය අතරේ හසන්ත විජේනායක හුරේරා පොකට් කාටුනේ පාසල් පොතට අපරාධ නීතිය ඇතුළත් කරන්න යනවලු බං නීතිය නවන හැටි ඉගෙන ගන්න කාර්මික විද්‍යාලවලටත් ඒක ඇතුළත් කරා නම් හොඳයි නේද
පාසල් පොතට අපරාධ නීතිය ඇතුළත් කළා මදි නීතිය නව නැහැටි ඉගෙන ගන්න කාර්මික විද්‍යාල වලටත් ඒක ඇතුළත් කරන්න ඕන කියලායි කියන්නේ. අපි කාටුන් අද අවසන් කරනවා දවසේ 14න් ඊට පස්සේ තියෙනවා තවත් සුවිශේෂී සිහිපත් කිරීමක්. ජැටියට කටපියා දෙන රොටිය අරගෙන තැටියට වැටෙන කටු ලෙව කකා ඉඳගෙන හිටියානම් පොහොට්ටුවේ සුවඳ විඳගෙන කටනෙත් විමල් තමයි දෙයි බනින වැඩි දෙන කටිනෙත් විමල් තම දෙයි බනින වැඩි දෙන අද දවසේ 14 ඔබත් ශෝකයට පත් වෙච්ච පුවත ජාතික පුවත්පත් බොහොමයක මුල් පිටුවෙම වාර්තා කරනවා ලංකාදීප පුවත්පත මුල් පිටුවේ ඒ වාර්තා කරන්නේ ජයලාල් රෝහණ කියන ප්‍රවීණ රංගවේදියා ඒ වගේම නාට්‍යවේදියා සහ ගුරුවරයා ජයලාල් රෝහණ ජීවන රංගමණඩලෙන් සමුගන්නා පුවත වාර්තා කර සිටියා ලංකාදීප පුවත්පත එහෙමයි වාර්තා කර සිටියේ වයස අවුරුදු 57යි ඊයේ රාගම රෝහලේදී හදිසි හෘදයාබාධයකින් අභව ප්‍රාප්ත වූ පුවත වාර්තා කර සිටිනවා ජයලාල් රෝහණ කියලා කියන්නේ දූවිල්ලෙන් හැදුණු මිනිස්සෙක් අතේ කරගැට දන්නවා ඔහු කොයිතරම් සිමෙන්ති බදාම අනන්නේද කියලා. ජයලාල් රෝහණ කියලා කියන්නේ දූවිල්ලෙන් හැදුණු මිනිසෙක්. දූවිල්ලෙන් හැදුණු මේ මිනිසා රස හඳුනන මිනිසුන්ට බිම පැදුරක් එලා දෙන්න මුළු ජීවිත කාලයම කැප වුණා. රස හඳුනන මිනිසුන්ට බිම පැදුරක් එලා දෙන්න මේ මිනිස්සයා කැප වුණා. මේ ස්වාධීන රූපවාහිනියේ ලොබිය කැන්ටිම අර නාගස්සෙවල ඔහු දන්නවා ඔහු කතා කරපු දේවල් මොනවද කියලා දන්නවා ඒව තවමත් සිහිපත් කරනවා මේ ස්වාධීන රූපවාහිනියේ වැලිකට පවා වැළපෙන බව අපි කොහොමද ඔහුට කියන්නේ ඔහු දිවිසරිය නිම කරලා බොරු මහන්තත්වයක් ගන්න ගිහිල්ලා තීන දේත් නැති කරගන්න එපා කියලා සියලු කාන්තාවන්ගෙන් සහ මේ ගණේට කාන්තාව වගේ වැටිලා ඉන්න පිරිමින්ගෙන් මම ඉල්ලා සිටිනවා ඉතා ගෞරවයෙන්. ඕ හොඳට චාම් විදියට යන පුද්දලෙව ඉන්නවා. අපි දැකලා තිනවා. ලංකාව නම් යරයක යන හිටි බලන්. ලංක ඇඳුම ඈ කොහොමද ඇඳලා යන්න ඕන? ඔව්. ඔන්න ඔහම අහනා ඉන්නවා. එහෙම අහන්නේ නෝගතුන්. මගදි සල්ලි කිය කර යතගාගත්තු එවුන්. ඒක නිසා මෙතනින් අපි වැඩ කරන්න ඕන මෙතනින් නෙමෙයි හැම වෙලාවම ඒ වගේ හැසිරෙන සියලු දෙනා බුද්ධිමතුන් නොවේයි නෝගතුන් හොඳ උගත් මිනිසෙක් වෙනකොට අර සියලු ආටෝප සාටෝප අරන් දානවා චාම් මිනිසෙක් වෙනවා සුන්දර චාම් මිනිසෙක් වෙන්න ඔබට ආරාධනාව මම ජයලාල් ජයලාල් රෝහණ මැතිතුමනි ඉක්මනින් ගියාට ඉක්මනින් එන්න කියලා කියන්න තියෙනවා. අපි ජීවිතයේ ඇත්තේ යාම් සහයීම් පමණක් ඇති බව විශ්වාස කරන නිසා ඔහු නැවත හමු වේ කියන විශ්වාසයෙන් අපි සමුගන්නවා. ඔහුට සමුදෙනවා.